සියලුම දරුවන්ට උනේ මා අයබෝන් කියලා කියනවා. එතකොට අද මේ වීඩියෝ තුලින් මම ඔබට ගෙනෙන්න හදන්නේ ආර්ථික විද්‍යාව සොෂල් විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු පාඩමේ ඔබ දන්නවා නිෂ්පාදන සාධක පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙනනේ. නිෂ්පාදන සාධක පිළිබඳව ඉගෙන ගන්න තියෙනකොට අන්න ඒ නිෂ්පාදන සාධක වලින් උදාහරණයක් විදිහට ගත්තොත් රටක නිෂ්පාදන සාධක රටන නිෂ්පාදන සාධක අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා ඔබට මතක ඇති ආර්ථික සම්පත් හා ආර්ථික නොවන සම්පත් කියලා ආර්ථික නොවන සම්පත් කියලා. එතකොට ආර්ථික සම්පත් කියන්නේ මිනිස් උමනාවන්ට සාපේක්ෂව සැපයුමේ හිතමක් දක්වන තිබෙන ඒ වගේම මෙයා භාවිතය කරනකොට අවස්ථික පිටිවැක්කට ගන්න සම්පත් කියලා ඔබට මතක ඇති. ඒ වගේම මේ ආර්ථික සම්පත් ප්‍රධාන කොටස් හතරකට අපි බෙදුවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය කියලා. එතකොට අද මේ පන්තිය නැත්නම් මේ වීඩියෝ එක තුලින් ඔබට ගේන්නේ භූමිය ගැන මම කලින් කතා කරා, ශ්‍රමය ගැන කතා කරලා අවසන්. එතකොට අපිට තියෙන කතා කරන්න මෙන්න මේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකය ගැන තමයි අද කතා කරන් තියෙන්නේ. එතකොට ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකය හඳුනා ගන්නකොට මේ ප්‍රාග්ධනයේ නිර්වචනයක් තියෙනවා. මෙයාට සස්පල විභාගය සඳහා අපි නැත්තම් විභාගයට ඔබගෙන් අසනවා නම් ප්‍රශ්නයක්. ඒ සඳහා මෙයාට ආවේනික වෙනම නිර්වචනයක් තියෙනවා. ඒ වගේ ආශ්‍රිත නිර්වචනයක් ඔබට ලියලා ලකුණු ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප තියෙනවා දරුවනේ. ස්වරූප කියන්නේ විවිධ ප්‍රභේද තියෙනවා. අන්න ඒ ප්‍රභේද පිළිබඳව අපි අධ්‍යයනයක් ලක් කරනවා. එතකොට ඒ පිළිබඳව තමයි අපි මේ පාඩම තුලින් ඔයාලට අරගෙන ඉන්නේ. පැහැදිලිද? එතකොට දැන් අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ නිෂ්පාදන සම්පත් වලින් ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඔබ දන්නවා එහෙම ඇවිල්ලා මෙන්න මේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකය පිළිබඳව තමයි දරුණේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රාග්ධනය කිව්වම පොඩ්ඩක් ගොඩාක් කට්ටිය දැන් ගිලුම් කරන්නේ විශේෂ කරන දරුණුත් ඉන්නවනේ. ඒ කට්ටිය ප්‍රාග්ධනය සාමාන්‍යයෙන් ගිලුම් කරන විශේෂයේ ප්‍රාග්ධනය විදිහට හඳුන්වන්නේ වෙනම සංකල්පයක්. පැහැදිලිද? සහ ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියන්නේ තව සංකල්පයක්. අපි මුලින්ම ඒක අවබෝධ කරගන්න ඕන. පැහැදිලි නේද? දරුවනේ ගිනුම්කරණයට අනුව හොඳද? මේ තියෙන ගිනුම්කරණයට අනුව මම මේ පැත්තේ හදාගන්නවා ආර්ථික විද්‍යාවට අනුව. ආර්ථික විද්‍යාවට අනුව ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා. හොඳද? දරුවනේ ගිනුම්කරණයේ විශේෂ හැටියට ඔබ දන්නවා ව්‍යාපාරයේ අයිතිකරු නැත්නම් ව්‍යාපාරයට නෛතික හිමිකම ඇති පාර්ශවයේ ව්‍යාපාරයට නීතිමය හිමිකම ඇති පාර්ශවය සපයන වත්කම් වගේ දේවල් අපි හඳුන්වන්නේ මොකක් නමින්ද? ගිනුම්කරණයේ විශේෂ හැටියට ප්‍රාග්ධනය කියලා නේ. ගිනුම්කරණයේ විශේෂ හැටියට අපි ඉගෙන ගන්න මොකක් කියලාද? ප්‍රාග්ධනය කියලා. ඔබ දන්නා ඇති අර සමීකරණ ගණන් වල හැම සමීකරණ ගැටළු වල ඔබට තියෙන සමීකරණ ගැටළු වල ඔබ දන්නවා අයිතිකරු යෙදුවා රුපියල් ලක්ෂයක් කියලා ඔබ වත්කම් වැඩි කරලා හිමිකම් කියන තීරුව ගිනුම් කරන සමීකරණයක නම් මම මේ කියන්නේ. හොඳද? ඔබ මුදල් කියන වත්කම් වැඩි කරලා හිමිකම කියන ඒ කියන්නේ ප්‍රාග්ධන කොටසත් වැඩි කරන්නේ ගිනුම්කරණයේ විශේෂ මේක වෙන සංකල්පයක් නිසා නෙමෙයි. ගිනුම්කරණයේ විශේෂ මේ අයිතිකරු යොදන ප්‍රාග්ධනයේ මූල්‍ය ප්‍රාග්ධනයේ විදිහට තමයි හඳුන්වන්නේ. ඇත්තම කතාව මේක. තේරුණාද? ආර්ථික විද්‍යාවට අනුව මෙයාට තියෙන මූල්‍ය ප්‍රාග්ධනයේ ස්වරූපයට මෙයා අයිති වෙන්නේ. අර ප්‍රාග්ධනයේ ස්වරූපවලින් එකක් තමයි මූල්‍ය ප්‍රාග්ධනය. නමුත් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට මෙයා ගන්නවද? රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට දරුවනේ යෙදවුම් විදියට මුදල් දානවද? ඔබ පොඩ්ඩක් උදාහරණයක් විදියට හිතන්නකෝ. ඔබ හිතන්න බේකරි නිෂ්පාදකෙක්
ඉතින් බේකරියේ නිෂ්පාදනය තමයි බේකරියේ නිෂ්පාදන ක්‍රියාවලිය මම මේ උඩින් ලිව්වතින් උඩින් ලිව්වතින් හොඳද මේ උඩින් ලිව්වතින් හොඳට අහගන්න යදවුම් යදවුම් ක්‍රියාවලියක් කරලා නිමැවුම් බවට පත් කරනවා නිමැවුම් බවට පත් කරනවා හොඳද මේ බේකරියේ උදාහරණයක් නිමැවුම් බවට පත් වෙන්නේ වෙන මොකද්ද මේ පාන් මාළු පාන් ඔන්න ඔය වගේ දේවල් නේද අවුට්පුට් එකක් එන්නේ අපිට නිමැවුම් කියන්නේ අවුට්පුට් එකනේ යදවුම් ඔබ දන්නවා එයාට භූමියෙන් ඕන වෙනව මොනවද දර එයාට ශ්‍රමයෙන් ඕන වෙනව අර පාන් හදන මිනිස්සේ බාසුන් නැහැ කියලා කියන්නේ සාමාන්‍ය බේකරියක බාසුන් නැහැ කියන්නේ අන්න එයා සමහර විට ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් ඔය බේකරි අයිතිකාරයා එයාම කරනවා නම් එයා තමයි ව්‍යවසායකයා සහ ශ්‍රමිකයාද බවට දෙන්නට මෙයා පත් වෙලා දින්න පුළුවන් එතකොට ප්‍රාග්ධන උපකරණය අන්න බලන්න ප්‍රාග්ධනය එතකොට මේකේ අර බේකරියේ පාන් නිෂ්පාදනය කරන වෙලේ ඉඳන් පාන් නිෂ්පාදනයට පිටියනන්න ගත්ත වෙලේ ඉඳන් ඒ පාන් නිෂ්පාදනයේ අවසාන නිෂ්පාදන ක්‍රියාවලියට උදව් උපකාර කරගන්න සෑම දෙයකටම හඳුන්වන්නේ මොන නමද ප්‍රාග්ධනය අපි ඇත්ත මුදල් භාවිතා කරලා පාන් පිටි මිල දී ගන්නවා තමයි මුදල් භාවිතා කරලා මුදල් වලින් පාන් පිටි ගන්නවා තමයි හැබැයි මුදල් භාවිතා කරලා පාන් පිටි ගත්තට අපි පාන් පිටි තමයි යදවුම් විදියට යොදවන්නේ නමුත් මුදල් යොදවනවද යදවුම් විදියට නෑ හැබැයි බලන්නකො ප්‍රාග්ධන උපකරණයක් නම් යදවුම් විදියට අපි යොදවනවනේ ප්‍රාග්ධන උපකරණය යදවුම් විදියට යොදවනවා ඒ කොහොමද උදාහරණයක් විදියට මේ බේකරියේ බාසුන් නැහැ මේ පිටි අනන මේසේ අන්න ඒක ප්‍රාග්ධන උපකරණයක් බේකරියේ මේ පිටි අනන මේසේ මේ ප්‍රාග්ධන උපකරණයක් ඒ විතරක් නෙමෙයි උදාහරණයක් විදියට කිව්වොතින් ඔබ දන්නවා දැන් එයාට අර පාන් පුච්චන්න ඕනනේ දර පොරණුවා ඒ දර පොරණුවත් අන්න ආර්ථික විද්‍යානුකූල ප්‍රාග්ධන උපකරණයක් ඒ කියන්නේ ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියලා හඳුන්වන්නේ වෙන මුකුත් නෙමෙයි මෙන්න මේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්න මේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය යදවුම් වලට නැත්තම් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදන ක්‍රියාවලිය රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කර ගැනීමට නැත්තම් ඒක වේගවත් කර ගැනීමට නැත්තම් පහසු කර ගැනීමට ඔය කියන හැම නමක්ම අපිට කියන්න පුළුවන් මොකද්ද රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි දියුණු කර ගැනීමට වේගවත් කර ගැනීමට පහසු කර ගැනීමට මිනිසා විසින්ම ගොඩනැගු දෑ මොනවද මිනිසා විසින් ගොඩනැගු දෑ ප්‍රාග්ධනයේ විදිහට තමයි ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ ගිණුම් කරණේ අයිතිකරු යොදන මුදල් ඇත්ත ප්‍රාග්ධනයේ තමයි අයිතිකරු මුදල් යෙදුණා නම් අන්න හිමිකම වැඩි කරා අනේ මුදල් කියන වත්කම වැඩි කරා ඔබ අයිතිකරු මෝටර රථයක් යෙදුවා නම් මෝටර රථ කියන වත්කම වැඩි කරා හිමිකම වැඩි කරා ඒක හරි නමුත් මුදල් ඇත්තටම මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය අර අවුට්පුට් එක විදිහට භාවිතා කරනවද නැහැ එයා උපකාර කරගන්නවා නමුත් ආර්ථික විද්‍යාවේ මුදල් කියන තැන හඳුන්වන්නේ වෙනකුත් නෙමෙයි මූල්‍ය ප්‍රාග්ධනය කියලා තේරුණාද උදාහරණයක් විදිහට කිව්වොත් උසස් පෙළ විභාගයේ ඔබ සාකච්ඡාවක් ලක් කරපු අවස්ථා ටිකක් තමයි මේ එක MCQ එකක් අහනවා එක අවුරුද්දක ඒ MCQ එකේ ඇහුවේ වෙනමකුත් නෙමෙයි ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයට පහත දා ඇතුරෙන් ඔබ ඇතුළත් නොකරන්නේ මොනවාද මොකද්ද ඇහුවේ ප්‍රාග්ධනය යන සංකල්පයට MCQ එකක් උත්තර පහයිනේ තියෙන්නේ පහත දා ඇතුරෙන් ඔබ ඇතුළත් නොකරන්නේ කුමක්ද එක අවුරුද්දක උත්තරයක් තිබුණා බැංකු ණය හරි ඇයි ඉතින් ඇත්තනේ බැංකු ණය මූල්‍ය ස්වරූපයනේ තව දවසක තිබ්බා සමාගම් කොටස් තව දවසක තිබ්බා භාණ්ඩාගාර බිල්පත් තව දවසක තිබ්බා භාණ්ඩාගාර බැඳුම් කර තව තියෙනවා සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් ඔන්න ඔය වගේ හැම සංකල්පයක්ම එනවා නම් ඉන්නේ දරුවනේ මොන ප්‍රාග්ධන ස්වරූපයේද ඒවා මූල්‍ය ප්‍රාග්ධනේ නමුත් ඒවා අපි ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනේ විදිහට හඳුන්වනවද ප්‍රාග්ධනේ විදිහට හඳුන්වන්නේ නැහැ පැහැදිලි නේද ආර්ථික විද්‍යානුකූලව ප්‍රාග්ධනයක් වීමට නම් එයා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කරන්න මිනිසාගේ මැදිහත් වීමක ප්‍රතිඵලයක් වෙන්න ඕන මිනිසා තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඔබට උදාහරණයක් කිව්වොත් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ දන්නවා ඕන දැන් ලංකාව වගේ රටකට
සුන්දර මුහුදු තීරයක් තියෙනවනේ ලංකාව වගේ රටකට මුහුදු තීරයක් තියෙනවා නමුත් මේ මුහුදු තීරය හරහා නෞකා ඇවිල්ලා ඒ නෞකා වලින් විදේශ රටවල භාණ්ඩ පවා අපේ රටට ගේන්නනේ අපේ රටට අවශ්‍ය යෙදවුම් පවා ගේන්න ශක්තියක් වෙනව නේද වරාය ඔබට හිතලා බලන්න ආ එතකොට වරාය කියන්නේ ප්‍රාග්ධන උපකරණයක් ඒ විතරක් නෙමෙයි සංනිවේදන පද්ධති ඔය රටේ තියෙන කානු පද්ධති ඇත්තටම ඒ ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධන විදිහට හඳුන්වන්නේ ඇයි පාසල් රෝහල් ඒ වගේ සියලුම දේවල් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට ආධාර කරගන්න සහ මිනිසුන්ගේ ජීවන මට්ටම සඳහා ජීවන මට්ටම වැඩි දියුණු කරගන්න මිනිසා විසින් ඉපද වූ නිෂ්පාදන ආධාරකයක් වෙන නිසා යාට කියන්නේ ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියලා. ගිනුම් කරන්නේ මේ කතාව වෙන අයිතිකරු යෙදුම් මුදල් බැංකු ණයක් ලබා ගැනීම අන්න ඒ වගේ කිසිම ස්වරූපයේ ගනුදෙනුවක් අපි ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියන අංශය තුලට ඇතුළත් කරන්නේම නැහැ කියලා ඔබට දැන් පැහැදිලි වෙන්න ඕන. ඊළඟට ඉගෙන ගන්න තියෙන දරුවනේ මෙන්න මේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයේ තියෙන ලක්ෂණ තේරුණාද? ප්‍රාග්ධන කියන නිෂ්පාදන සාධකයේ තියෙන ලක්ෂණ තමයි අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ. මේ අහගන්නකෝ දැන් මේක කවුරු හරි සටහන් කරගන්න ඇති කියලා මම හිතනවා නෝට් එක. ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකය වැඩිපුර භාවිතාවෙන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය තුලනේ. උදාහරණයක් විදිහට කිව්වොත් ඔබ දන්නවා කර්මාන්ත ශාලාවක ඇඟලුම් කර්මාන්ත ශාලාවක අර ශ්‍රමිකයා නැත්නම් ඒ ඇඟලුම් මහන සේවිකාව මහන මැෂින් එකත් ප්‍රාග්ධන උපකරණයක්. ඇත්තටම එතනත් සිද්ධ වෙන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ නේද? ඒ වගේම තමයි අර රටක ප්‍රවාහන පද්ධතිය, සංනිවේදන පද්ධතිය, ජල පද්ධතිය ඒ විතරන්නේ මේ ස්වභාවික ප්‍රාග්ධනය කියලා තව ස්වරූප තියෙනවා. අන්න ඒ ස්වරූප පිළිබඳව තමයි ඔබට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. ඔබ මුලින්ම දාගන්න නැත්නම් ඔබගේ නෝට් එකේ මුලින්ම තියෙනවා මොකද්ද? භෞතික ප්‍රාග්ධනයේ හෙවත් භෞතික ප්‍රාග්ධනයේ හෙවත් මූර්ත ප්‍රාග්ධනය. මේකට තවත් නමක් කියන්න පුළුවන් ස්ථාවර ප්‍රාග්ධනය. එතකොට ඔබට පේනවා පළවෙනි ප්‍රාග්ධන සංකල්පයේ මේ එක්කෙනයි. හොඳද? මේ තුනෙම කියන්නේ එක්කෙනයි. එතකොට මේ අදහස් තුනෙන්ම කියවෙන්නේ එක්කෙනෙක් ගැන. පැහැදිලිද? භෞතික ප්‍රාග්ධනය, මූර්ත ප්‍රාග්ධනය, ස්ථාවර ප්‍රාග්ධනය යනුවෙන් හඳුන්වන්නේ කවුද කියලා බලන්න තමයි අපිට ඊළඟට තියෙන්නේ. පැහැදිලිද? දරුවනේ මෙන්න අහන් ඉන්නකෝ. දැන් ඔය මෙයාට මුලින්ම දෙන නිර්වචනය තමයි අර අපි සාමාන්‍ය ප්‍රාග්ධනය කියන්නේ ප්‍රාග්ධනවල උඩමෙක්කිනා ඉන්නේ ප්‍රාග්ධනයේ ස්වරූප වලට කලින් කතා කරන ප්‍රාග්ධනයේ හැඳින්වීම. අන්න එතන දෙන හැඳින්වීම තමයි මෙයාටත් දෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ මෙයාට තියෙන නිර්වචනය තමයි රටක භාණ්ඩ හා සේවා නිපදවීමට මිනිසා විසින් නිපදවන ලද දෑ. මොකද්ද? රටක භාණ්ඩ හා සේවා නිපදවීමට මිනිසා විසින් නිපදවන ලද දෑ නැත්තම් නිෂ්පාදන ආධාරක අපි හඳුන්වනවා මොකක් නමින්ද? ඒක හඳුන්වනවා භෞතික ප්‍රාග්ධනය කියලා. මොකක්ද? ලෝකයේ දකින්න තියෙන මිනිසා විසින් නිපදවලා තියෙන ස්පර්ශ කළ හැකි පැවැත්මක් තියෙන දිගු කාලීන ප්‍රතිලාභ ගැන ඕනම දෙයකට කියනවා මොකක්ද? භෞතික ප්‍රාග්ධනයක් කියලා. පැහැදිලිද? ඒ අනුව භෞතික ප්‍රාග්ධනයේ නිර්වචනය මම දැන් ලියන්නම් බලා ගන්න. දරුවනේ එතකොට භෞතික ප්‍රාග්ධනයෙහිවත් මූර්ත ප්‍රාග්ධනය නමින් හඳුන්වන්නේ රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මිනිසා විසින් නිපදවා අවසන් කර ඇති රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන මිනිසා විසින් නිපදවා අවසන් කර ඇති සියලුම නිෂ්පාදන ආධාරක මෙන්න මේ භෞතික ප්‍රාග්ධනය නමින් හඳුන්වනවා. මෙයාට උදාහරණ තමයි දරුවනේ ඔබ දන්නව. කර්මාන්ත ශාලා ගොඩනැගිලි
यंत्र उपकरण ඊට පස්සේ මෝටර රථ බෙදා හැරීමේ රථ වගේ දේවල් අන්න ඒවා යත් වෙන්නේ මොන ප්‍රාග්ධනයේද භෞතික ප්‍රාග්ධනය මූර්ත ප්‍රාග්ධනයවත් ස්ථාවර ප්‍රාග්ධනය එයාගේ නිර්වචනයේ තියෙන්නේ අර සාමාන්‍ය මෞ නිර්වචනයට සමානයි ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට මිනිසා විසින් නිෂ්පදව අවසන් කර ඇති සියලුම නිෂ්පාදන ආධාරක මේ නමින් හඳුන්වනවා මේ නමින් හඳුන්වනවා භෞතික ප්‍රාග්ධනය කියන්නේ මෙයා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට මිනිසා විසින් නිෂ්පදව අවසන් කර ඇති සියලුම දේවල් එතකොට ඊළඟට අංක 2 අංක දෙක විදිහට අපිට හඳුනා ගන්න තියෙන්නේ අංක දෙක විදිහට හඳුනා ගන්න තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි ඒ තමයි ඔබ දන්න ආර්ථික පොදු කාර්යයේවත් ආර්ථික පොදු කාර්යයේවත් යටිතල පහසුකම් කියලා තමයි මේකට සැබෑ ලෝකයේ වැඩිපුර කියන්නේ මොනවද යටිතල පහසුකම් හොඳද මෙයාගේ සිද්ධ වෙන්න දරුවනේ වෙනම දෙයක් මෙයාගේ සිද්ධ වෙන්නේ වෙනම දෙයක් මෙයාගේ සිද්ධ වෙන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය තියෙනව නේද ඒක දිරි ගන්නවා නැත්නම් ඒක පහසු කිරීම තමයි මේකෙන් කරන්නේ අතනත් ඒකම තමයි හැබැයි ඊට වඩා වෙනස් අදහසක් මෙයාගේ තියෙන්න ඕන රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට ක්‍රියාවලිය දිරිමත් කිරීම සඳහා ගොඩනගාගත් සියලුම සම්පත් ආර්ථික පොදු කාර්යයේවත් යටතන් පහසුකම් නම් හඳුන්වනවා උදාහරණයක් විදිහට දරුවනේ ඔබ දන්නා වරාය ගුවන් තොටුපළනේ වරායක් කරා රටකට නව භාණ්ඩ හා සේවා ලැබෙනවා ඒ විතරක් නෙමෙයි නව තාක්ෂණය පවා විදේශ වෙළඳාම තුලින් අත්පත් කරගන්න පුළුවන් ශ්‍රී ලංකාව වගේ රටකටනේ ඔබ දන්නා ශ්‍රී ලංකාව වගේ රටක් හඳුන්වන්නේ මොන නමකින්ද සංවර්ධනයේ වෙමින් පවතින රටක් ඉතින් මේ සංවර්ධනයේ වෙමින් පවතින රටද අර වගේ විදේශ වෙළඳාමින් නැත්නම් අන්තර්ජාතික වෙළඳාමින් වගේ වාසි ලබා ගන්න නම් ඔබ දන්නෝ අනිවාර්යෙන්ම අර ආර්ථික පොදු කාර්යයේවත් යටිතල පහසුකම් ටික සංවර්ධනය වෙලා තියෙනවා නේද හන්දද ඒ හින්දා යටිතල පහසුකම් විදිහට ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ වරායවල් ගුවන් තොටුපළවල් මහා මාර්ග පද්ධතිය සන්නිවේදන පද්ධතිය තේරුණාද විදුලි පද්ධතිය ඊට පස්සේ දුරකථන ජාල සම්බන්ධතා පද්ධතිය අන්න ඒ වගේ දේවල් පහසු කරන්න හදාගත්තේ තවත් එක්තරා පාර්ශවයක් තමයි මේ ආර්ථික පොදු කාර්යයේවත් යටිතල පහසුකම් නම් හඳුන්වන්නේ උසස් පෙළ විභාගයට ඔබ මතක් වැදගත්ම කාරණාව තමයි මතක තබා ගත යුතු මේ අර සරූපටිකේ උදාහරණ තියෙනවනේ සරූපටිකේ උදාහරණ වලින් තමයි ඔබගේ දැනුම මනින්නේ සරූපටිකේ උදාහරණ වලින් තමයි ඔබගේ දැනුම මනින්නේ එතකොට ඔබ දැනගන්න ඕන හරියට ඒව පාවිච්චි කරන්න එතකොට මේකේ නිර්වචනය අපි දැන් බලමු ලියාගමු රටක භාණ්ඩ හා සේවා රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදන ක්‍රියාවලිය රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය දිරිමත් කිරීම සඳහා ගොඩනගාගත් සියලුම දෑ මේ නමින් හඳුන්වයි මේ නම් හඳුන්වයි හරිද ඊට උදාහරණ ලියාගන්න උදාහරණ ලියාගන්න දරුවනේ උදාහරණ තමයි මහා මාර්ග අධිවේගී මාර්ග ගන්න පුළුවන් හොඳද මහා මාර්ග පද්ධතිය වරාය ගුවන් තොටුපළ ඊට පස්සේ සංවේදන පද්ධතිය සන්නිවේදන පද්ධතිය ඊට පස්සේ තව ගන්න පුළුවන් විදුලි බල පද්ධතිය ඒ වගේ ඔහොම ගොඩක් ගන්න පුළුවන්. එතකොට මේවාට උදාහරණ තමයි ඒක. ඔය ටිකක් සටහන් කරන් දරුවනේ. එතකොට මේ මේවයි තියෙන විශේෂත්වය තමයි මේ වගේ යටිතල පහසුකම් නැත්තම් මේ ඒ සියලුම දේවල් ඇතුළත් වෙන ඝණය, ඒ කියන්නේ රටේ ප්‍රාග්ධනවල ප්‍රාග්ධනය කියන වත්කමේ එතකොට අර ඒ කියන විදියට රටේ ප්‍රාග්ධනවලට කියන සාමාන්‍ය ස්වරූපය තියෙනව නේද? ඒ සාමාන්‍ය ස්වරූපයට කියන්නේ ප්‍රධානම ප්‍රාග්ධන උප ප්‍රාග්ධනය කියලා අපි හඳුන්වන නිර්වචනය තියෙන්නේ. ඒ නිර්වචනය තුළින් අපිට දැක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් රටක ප්‍රාග්ධනය කියන එකේ තියෙන දිගුකාලීන පැවැත්මක් නේ. දිගුකාලීන පැවැත්මක් හා දිගුකාලීන ප්‍රතිලාභව පොඩ්ඩ හිතලා බලන්නකෝ මහා මාර්ගයක් වගේ දේවල් වැඩි කාලයක් පවතිනවනේ
ගුවන්තොට පළක් වරායක් සංවේදන පද්ධතිය වගේ දේවල් ඒ කියන්නේ දිගු කාලීන පැවැත්මකෝයි දිගු කාලීන ප්‍රතිලාභයි ඒවා මේ හදපු අවුරුද්දට විතරක් සීමා වෙන්නේ නේද ඒ දරුවනේ ඒ කියන්නේ අද මේ අවුරුද්දේ හැදුවයි කියලා හිතන්නකෝ වරායක් ඒකේ පහසුකම් අපිට සැලසෙන්නේ මේ අවුරුද්දට විතරද නෑනේ ලබන අවුරුද්දටත් ඊළඟ තව අවුරුදු 20කට 10කට ඔය වගේ එක එක කාලවලට ඕකෙන් ප්‍රතිලාභ රටකට තියෙනවනේ අන්න ඒ හින්දා ඒවා හඳුන්වනවා ආර්ථික පොදු කාර්ය හේවත් යටිතල පහසුකම් නමින් පැහැදිලිද දරුවනේ දැන් එතකොට අපි දැන් ඉගෙන ගත්තනේ සමාජ මේ මොකද්ද භෞතික ප්‍රාග්ධනයයි ආර්ථික පොදු කාර්ය හේවත් යටිතල පහසුකම් ඉගෙන ගත්තා හොඳද ඊට පස්සේ අපිට අංක 3 ඒ කියන්නේ ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප තමයි අපි මේ ඉගෙන ගන්නේ स्वरूपे तुम्हें स्वरूपे तमें दरुणे समाज पदुकार्य समाज पदुकार्य मैं अमृत स्वरूप समाज पदुकार्य प्राग्दने मैं हूं अन्न को मद मैं आठ तीन उदाहरण मनोवद अन्ने मदव तमें अभी इलंगट बलान्न यान्ने पहदेरिद मंद निर्वचने लियवन्न दरुणे निर्वचन लिया बलागिन समाज पुत कार्य की मेन मेक अदहस आया हाँ रटक जीवत्तन रटक जीवत्तन कुटुंबल कुटुंबे सामान्य पौल पोदू आयात जीवत्तन पार्श्विक आर्थिक विद्या कुटुंबे रटक जीवत्तन कुटुंबल जीवन मट्टम जीवन मट्टम की उदाहरण रुपया दह दाह आदाय उपेन पौल दाह दाह आदाय उपेन पौल के आदाय सह इक उदाहरण पास अध्यापन लघुअम पौल का तरुणिया आदाय मट्टम इहलैन जीवन मट्टम इहलैन बुलवा आदाय जीवन मट्टमेना अन्न एवागे समाज पुदारी प्रार्थने रटक जीवत्न कुटुंब जीवन मट्टम इहलनेंगीमट मिनिसा विसिन गोडनेगु हेमदेयक मिनिसा विसिन गोडनेगु बहुत एकतरावस्था देखा पमनाती मिनिसा के मेधियती वगिन तोरव प्रार्थने गाने गान मंग योगी लिमंद पहदली करान मिनिसा विसिन गोडनेगु उदाहरण तमाई पासल रोहल कानु पद्धति वगे देवल कैलिकसल कानु पद्धति अभी अपद्रव्य बहर करना कानु पद्धति समाज पुतुकारे प्राग्दाने पहदली समाज पुतुकारे प्राग्दाने आयत्तेने उन्नो इतिक तमाई हरिदरुणे दें अभी मेतक्कल हंधुनगत्तने प्राग्दन स्वरूप हतर इथिंग अन्ने प्राग्दन स्वरूप हतर पोड़ी अभ्यास करन तमे हदन्ने ओबट दें बोर्ड के पेनम तीयनवा बैंकुनाय समागम कोटस ए वगे नेद इतकोट ए टीक ओब मुलिम्म कोलेगल यागन इट पस्से मे वीडियो नैवत नरबन्ने इतकोट मन दें मेवा वर्क हदाने मोन प्राग्दने स्वरूप दिन तीन मूल्य प्राग्दने की समाज प्राग समाज पुदारी प्राग्दने की आर्थिक पुदारी की वगेम भौतिक प्राग्दने वह मूर्त प्राग्दने की मुखदील बलनतम अभी दें मे सूदान वेन्नी हरिद दी बलमु मेवा मोन स्वरूप दर्वण सांकुना व्यापार एक मूल्य कटित संबंध है मोन प्राग्दने मूल्य प्राग्दने या मूल्य प्राग्दने ऐतिरण मे समागम कोटस् या तो ऐतिवेन्नी मूल्य प्राग्दने बहुत सस्पल विभाग प्रश्न पत्र कर हम हंधद वराय अविल याटितलपहसुखम हेवत् आर्थिक पुदुकार्य आर्थिक पुदुकार्य गुअंतोट एकटमय ऐतिवेन्नी एक एकमय क्रीडा पिटी अभी लापनो या समाज पुदुकार्य कुटुंब जीवन मट्टमट पुदुकार्य प्राग्दने बेदाहरी मे रतवेन्ने भौतिक प्राग्दने स्थावर प्राग्दने नेता मुहूर्त प्राग्दने महामार्गा आपहु आर्थिक पुदुक नेता यटतलपहसुकम यटतलपहसुकम आपहु पाशालयत्वन्ने समाज पुदुकार्य
රෝහලයත්වන්නේ සමාජ පොදු කාර්ය කර්මාංශාලා ගොඩනැගිලි භෞතික ප්‍රාග්ධනය හෙවත් මුල්ම එක්කෙනා සමාජ මේ ස්ථාවර ප්‍රාග්ධනය කර්මාංශාලා ගොඩනැගිලි එයාම තමයි ඔන්න ඒ විදිහට දැන් ඔබ අභ්‍යාස කරා නම් ඔබට පුළුවන් ඔන්න ඒ විදිහට ඔබගේ හරි වැරදි බලා ගන්න පැහැදිලිද හරි දරුවන් හරි දා ගන්න වැරදි කට්ටිය වැරදි දා ගන්න